YouTube channel එකට එකතු වෙලා ඉන්නවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මමවද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොටස් වෙනද පුළා ආයෝජනයේදී අපිට එන මේ වගේ ලියුම් වල මොනවද තියෙන්නේ කියන දේ ගැන. ඉතින් මට කොටස් වෙනද වලින් තියෙන සමාගම් වලින් ඊයේ වෙද්දි ලියුම් තුනක් ආවා. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්නේ මොනවද මේ ලියුම් වලින් මට ඇවිල්ලා තියෙන දේවල් ගැන ඔයාලට කියලා දෙන්න. ඒ වගේම කොටස් වෙනද පුළා ආයෝජනය කරන ගොඩක් වටින වීඩියෝ අපේ SLBS YouTube channel එකේ තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න, මොනවා හරි දෙයක් ඉගෙන ගන්න, ගැටලුවක් තියෙනම් කමෙන්ට් කරන්න. එහෙනම් අපි බලමු මේ ලියුම් වල මොනවද තියෙන්නේ කියලා. පළවෙනියටම ඇවිල්ලා තියෙන ලියුමේ තියෙන්නේ, මේ ලියුම ඇවිල්ලා තියෙන්නේ People's Insurance සමාගමෙන්. ඇත්තටම මේක යාලා ගෙවපු ලාභාංශය ගැන ආපු ලියුමක්. මේක තියෙන්නේ යාලා මගේ චෙක් එක මගේ බැංක account එකට දැම්ම කියන දේ. ඉතින් මේ මොකද්ද මේ චෙක් එක ගැන කියනවා නම්, ඇත්තටම ලාභාංශ ගෙවන සමාගම් වලින් කොටස් වෙනද පුළා ආයෝජනය කරන ආයෝජකයන්ට අවුරුද්දක් ගානේ යම්කිසි මුදලක් ලාභාංශ විදියට ගෙවනවා. ඉතින් ඇත්තටම කොටස් වෙනද පොලේ ප්‍රතිලාභ ගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන මම කියලා තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන ලාභය. ඒ කියන්නේ අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන එක. අනිත් එක තමයි අපිට ලැබෙන ලාභාංශ ආදායම. ඉතින් මේ ලාභාංශ ආදායම ලැබෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඇත්තටම යාලා චෙක් එකක් එවනවා අපේ ගෙදරටම. ඉතින් අපිට ඒ චෙක් එක බැංක් account එකට දාගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බැංක් account details දීලා තියෙනවා නම් එයාලා අපේ ඒ වටිනාකම අනිවාර්යයෙන්ම බැංක් account එකට ඇතුල් කරනවා. ඉතින් මේ චෙක් එකේ තියෙන්නේ කොටස් ප්‍රමාණය තියෙනවා. ඇත්තට මං ගාව People's Insurance සමාගමේ ලොකු කොටස් ප්‍රමාණයක් නැහැ. කොටස් තියෙන්නේ 4878යි. ඒ වගේම මේකේ ඇවිල්ලා තියෙනවා මට ඩිවිඩන්ඩ් එක විදිහට රුපියල් 4618.66. එතකොට මෙයාලා People's Insurance සමාගම කොටසකට ඩිවිඩන්ඩ් එක ගෙව්වේ රුපියල් 1710ක් තමයි එයාලගේ ෆයිනල් ඩිවිඩන්ඩ් එක විදිහට 2018 දෙසැම්බර් 31 ඒ වර්ෂය අවසානයේ ගෙව්වේ. ඉතින් මෙන්න මේක තමයි ඇවිල්ලා තියෙන ලියුම මගේ බැංක් account එකට බැර කරා කියලා. දැන් කොටස් වෙනද පුළ ආයෝජනය කරද්දී ලාභාංශ විදිහට අපිට සමාගම් වලින් ලාභාංශයක් ගෙව්වට මේකේ tax විදිහට මුදලක් අඩු වෙනවා. ඇත්තටම මේකෙත් එහෙම මුදලක් අඩු වෙලා තියෙනවා. මුලින්ම ලාභාංශයේ විදිහට තිබිලා තියෙනවා 5365.80ක්. ඒකෙන් tax විදිහට අඩු වෙලා තියෙනවා රුපියල් 747.14ක්. එහෙම අඩු වෙලා ආපු මුදල තමයි රුපියල් 4618.66. ඉතින් ආයෝජකයන්ට මම කියන්නේ ඇත්තටම කොටස් වෙනද පුළා ආයෝජනය කරද්දී ලාභාංශයක් ගෙවන සමාගම් බලලා ආයෝජනය කරන්න කියලා මම ඉදත් කිව්වා. අදත් මම ඒ දෙයම කියනවා. ඉතින් ලාභාංශ ගෙවන සමාගම් වල ආයෝජනය කරාට පස්සේ ඔයාලට අනිවාර්යෙන් මාසෙකට හරි මාස දෙක තුනකට සැරයක් හරි ලාභාංශ විදිහට විවිධ සමාගම් වලින් මුදල් ඔයාගේ බැංක් account එකට බැර වෙනවා. කාලයක් ගත වෙද්දී මේ මුදල් ප්‍රමාණය ඔයාලා සාමාන්‍ය රැකියාවකින් උපයන මුදල් ප්‍රමාණයට වඩා වැඩි වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒකට බොහෝ හේතු තියෙනවා. එකක් තමයි මේ සමාගම් කාලයක් යන විට ඉතාම දියුණු තත්ත්වයට පත් වෙනවා. ඉතින් එතකොට එයාලා ගෙවන ලාභාංශ ප්‍රතිශතය වැඩි කරනවා. අපිට එයාලගේ කොටස් මිල ඉහළට ගියාම එයාලගේ කොටස් වැඩි මිලකට විකුණලා ප්‍රාග්ධන ලාභ ලබා ගැනීමත් හැකියාව තියෙනවා. ඉතින් මම කියන්නේ ලාභාංශයක් ගෙවන සමාගම් මිලදී ගත්තම ඔයාට ලාභය ලැබීම් ආකාර දෙකක්ම තියෙනවා. අපි අනෙක් ලියුමක් බලමු මොකක් ගැනද මේක කියලා. බොහෝ දුරට මේකත් ලාභාංශයක් ගැන වෙන්න බොහෝ දුරට පුළුවන්. අපි බලමු මොකක්ද කියලා. ඇත්තටම මේක ඇවිල්ලා තියෙන සම්පත් බැංක එකෙන්. සම්පත් බැංක එකෙන් ඇවිල්ලා තියෙනවා මේ ලියුම. ඇත්තටම මේකෙත් ඩිවිඩන්ඩ් එකක් ගැන විස්තර තියෙන්නේ. ෆස්ට් ඇන්ඩ් ෆයිනල් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ඔෆ් කියලා රුපියල් 11,325ක ඩිවිඩන්ඩ් එකක් ගැන තියෙන්නේ. මේක 2019 මාර්තු 31 වෙනිදා ඉවර වුණ
වර්ෂය සඳහා තමයි මේක ගෙවලා තියෙන්නේ. මට ඇවිල්ලා තියෙන මුදල තමයි මට තියෙන ඇත්තටම සම්පත් බැංකුවේ කොටස් 381ක් වගේ. එතකොට මට ඒකට ඇවිල්ලා තියෙනවා රුපියල් 3691.44. මේ ඩිවිඩන්ට් එකේ ටැක්ස් විදිහට මුලින්ම ඩිවිඩන්ට් එක විදිහට ලැබිලා තියෙනවා රුපියල් 4286.25ක්. හැබැයි ටැක්ස් විදිහට අඩු වෙලා තිනවා රුපියල් 594.81ක්. 114ක් ටැක්ස් විදිහට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන මුදල තමයි රුපියල් 3691.44. සම්පත් බැංක එක දැන් ගොඩාක් කාලෙක ඉඳලා ඇත්තටම ඩිවිඩන්ට් විදිහට ලොකු ප්‍රමාණයක් ගෙවනවා. ඩිවිඩන්ට් විදිහට ලාභාංශ විදිහට වසර ගණනාවක් යාලා ලාභාංශ ගෙවන සමාගමක් සම්පත් බැංක කියන්නේ. ඉතින් ඇත්තටම ඔයාල සම්පත් බැංකේ කොටස් මිලදී ගත්තොත් ඔයාලට ඒ ලාභාංශ ප්‍රතිශතය භුක්ති විඳින හැකියාව ලැබෙනවා. මේ ලාභාංශයත් එකතු වෙනවා මගේ බැංක account එකට. මම බැංක account details දීලා තියෙනවා. මේකේ script dividend හන්ද මේක කොටස් ප්‍රමාණයක් එකතු වෙන ඒවා මගේ CDS account එකට ඒ කොටස් add වෙනවා. ඉතින් ඇත්තටම ඔයාලා ලාභාංශ ගෙවන සමාගම් ගත්තම දැන් මේ සමාගම් දෙකෙන් විතරක් අප ලාභ එකතු කරත් ඇත්තටම එතන තිබ්බ රුපියල් 8000කට කිට්ටුව ලාභාංශ විදිහට ඇවිල්ලා. අපි අනෙක් ලියුමක් විවෘත කරලා බලමු. මේකත් බොහෝ දුරට ලාභාංශ ගැන ලියුමක් වෙන්න ඕනේ. අපි ගාව ලාභාංශ ගෙවන සමාගම් තිබ්බම අපිට ලාභාංශ විදිහට යාලා ගාණක් ගෙවලා ඉතින් දිගින් දිගටම එතකොට ලියුම් ලැබෙනවා ඒ ලාභාංශ ගැන. අපි බලමු මොකද්ද මේ කියන දේ. ඇත්තටම මේකෙත් සම්පත් බැංකුවේ මේක ඇවිල්ලා තියෙන්නේ මේකත් ඇවිල්ලා තියෙන්නේ ලාභාංශ ගැනම තමයි. මේකෙදී මට කොටස් 197කට කොටස් 193ක් තියෙනවා තවත් CDS කිනමක ඒකට ඇවිල්ලා තියෙන එක තමයි මේ. එතෙන්දි මට රුපියල් 2171.24ක් ලාභ විදියට ඇවිල්ලා තියෙනවා ලාභාංශ විදියට. හැබැයි එකෙන් 301.31114 අඩු වෙලා තියෙනවා tax එක විදියට. එතකොට මට ඉතුරු වෙලා තියෙනවා රුපියල් 2869.93ක්. මේ ලාභාංශ ලබා ගන්න කම්පැනි මම ඔයාලට මිලදී ගන්න කියන ප්‍රධාන කාරණා කීපයක් මම ඔයාලට දැන් හේතු කිහිපයක් මම කියන්නම්. හේතුව තමයි දැන් මම ගිය මේ ඇවිල්ලා තියෙන ලාභාංශ මගේ බැංක account එකට අනිවාර්යෙන් add වෙනවා. එතකොට මම මේ මාසෙදී රුපියල් 10000ක අතිරේක මුදල 10000ක පමණ අතිරේක මුදලක් ඇත්තටම ලාභාංශ විදිහට මගේ බැංක account එකට මේ සමාගම් දෙකෙන් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ලාභාංශ විදිහට සමාගම් ලාභාංශ ගෙවන සමාගම් මිලදී ගත්තම තියෙන ලොකුම වාසියක් තමයි ඔයාලා කාලයක් යද්දි දැන් මම මේ සමාගම් වල කොටස් ප්‍රමාණය වැඩි නොකලත් මෙයාලා ගෙවන ලාභාංශ ප්‍රමාණය බැලුවොත් අවුරුද්ද ගානේ යාලා ලාභාංශ මුදල වැඩි කරලා දෙන්න බොහෝ දුර ඉඩකඩ තියෙනවා හොඳ සමාගම් නිසා. එතකොට තව අවුරුදු 10ක් යද්දි තව අවුරුදු 15ක් යද්දි අද මේ එන රුපියල් 3000 චෙක් එකම රුපියල් 2000 ගානේ චෙක් එකම රුපියල් 30000 20000 වෙන්න පුළුවන්. එයාලා ගෙවන ලාභාංශ ප්‍රතිශතය වැඩි කරද්දි ලාභාංශ ප්‍රමාණය වැඩි කරද්දි ලාභාංශ මුදල වැඩි කරද්දි. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා ලාභාංශ ගෙවන සමාගම් මිලදී ගත්තම පළවෙනි වාසිය තමයි ඔයාලට අනිවාර්යයෙන්ම වසරක් ගානේ නිශ්චිත ආදායමක් විදිහට ලාභාංශ මුදලක් ලැබීමේ හැකියාව වැඩි. දෙවෙනි කාරණේ තමයි ඔයාට මේ ලැබෙන ලාභාංශ මුදල තවත් කොටස් ගන්න වැය කරන්න පුළුවන්. ඇත්තටම මම කරන්නේ ඒ දේ. මම මේ ලැබෙන මුදල් වලින් නැවතත් කරන්නේ සමාගම් වල කොටස් මිලදී ගැනීම. එතකොට ඇත්තටම මම නැවත මුදලක් ආයෝජනය කිරීමක් නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ. මට ලැබිච්ච ප්‍රතිලාභෙම මම නැවත ආයෝජනය කරලා. ඉතින් කාලයක් අවුරුදු 5ක් අවුරුදු 6ක් මේ විදිහට දිගින් දිගට කරද්දී ලැබෙන ලාභාංශ ප්‍රමාණය වැඩි වැඩියෙන් ලැබෙනවා. එතකොට අපි ආයෝජනය කරන මුදලත් එන්න එන්න වැඩි වෙනවා. එතකොට අපිට අතිරේක ලාභ විදිහට ලැබෙන ලාභාංශ ප්‍රමාණය එකතු වෙනවා බැංක account එකට. මේ අතරෙදි අපි හිතමුකෝ මේ සමාගමක් දැන් සම්පත් බැංකුවේ කොටසක් ඇත්තටම මේ වෙද්දි ගනුදෙනු වෙන්නේ රුපියල් 170ක් 80ක ගෙමිලකට කියලා. අපි හිතමුකෝ සම්පත් බැංකුවේ කොටසක් අනාගතයේදී රුපියල් 350ට 400ට මිලි හෙලකිය අවස්ථාවකදී මට මේ සමාගම විකුණල මේ ප්‍රාග්ධන ලාභ ලබා ගැනීමත් හැකියාවක් තියෙනවා. කොටස් වල ආයෝජනය කියන්නේ මෙන්න මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙන තැන. ඉතින් ඔයාලා තාමත් කොටස් වල ආයෝජනයට යොමු වෙලා නැත්නම් ඉදිරියේදී මම ගේන පාඩම් මගින් ඔයාලට ඒ සඳහා ලොකු පිටුවහලක් ලැබෙයි, ලොකු අවස්ථාවක් ලැබෙයි,
ලොකු දැනුමක් ලැබෙයි. ඒ කරුණු මැනවින් අවබෝධ කරගෙන ඔයාලා කොටස් වෙනද පුළ ආයෝජනේ ඉතා හොඳින් සාර්ථකව කරගන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන, ඔයාලට මොන හරි කොටස් වෙනද පුළ ආයෝජනේ ගැන ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ SLBIS YouTube channel එක subscribe කරන්න. තවත් වටින කරුණු වටින වීඩියෝ ඔයාලට ධනවත් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන්න කොහොමද, ධනවත් වෙන්නේ කොහොමද, ධනවත් ව්‍යාපාරිකයන්ගේ රහස් මොනවද, මේ හැමදේම අපේ YouTube channel එකකින් අපි ඉදිරියේදීත් කතා කරනවා. අනාගතයේදී කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ, ව්‍යාපාර කොහොමද ව්‍යාප්ත කරන්නේ, ව්‍යාපාර අංශයේ එක ආයෝජන අංශ කොහොමද ක්‍රමානුකූලව ඉහළට ගෙනියන්නේ, මේ හැමදේම අපි SLBIS YouTube channel එකෙන් ඔය එක කතා කරනවා. ඉතින් SLBIS YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා ඉස්සරහ තියෙන bell icon එක click කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න. අනිවාර්යෙන් අපි දැන් video එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන. එතකොට එහෙනම් බොහොම ස්තුතියි මේ video එක බැලුවට. like කරන්න, share කරන්න, comment කරන්න. ඔයාලට ඕනෙම දෙයක් අහන්න බොහොම ස්තුතියි.